අද අපි ආවා සංකපාල ගමට. මා මේ සිටින්නේ ඓතිහාසික සංකපාල රජමහ විහාරේ. සංකපාල කියලා මේ ගමට නම බැවහැර වෙලා තියෙන්නේ දුටු ගැමුණු රජුරුවන්ගේ කාලේ වෙච්ච අපූරු පුවතක් කියන එක තමයි ඉතිහාස කතාව පෙන්වා දෙන්නේ. ඒ පුවතට අනුව දුටු ගැමුණු රජුරුව මේ යුද්ධයට යනකොට දසමහ යෝධය අරගෙන ගියානේ. මේ එක යෝධයෙක් තමයි පුස්සදේව කියන යෝධයා. මෙන්න මේ පුස්සදේව යෝධයාට අපූර්ව හැකියාවක් තිබිලා තියෙනවා මේ සක්පිමීමේ හැකියාව. ඊට පස්සේ මේ දැන් ඔන්න අර දුටුගැමුණු රජුරෝ යුද්ධේ ජයග්‍රහණය කරා රට එක්සේ සත් කරා. ඊට පස්සේ අර යෝධයන්ටත් විවිධාකාරයේ තෑගි භෝග පිරිනැමීමක් කරා. අන්නේ තෑගි භෝග පිරිනමනකොට මේ පුස්සදේව යෝධයාට පිරිනැමුවේ සකක් පිමින්න කියලා කිව්වා. ඒ සක පිම්බට පස්සේ ඇහෙන සීමාවේ තියෙන ගම් සියල්ලම අන්න පවරලා දුන්නා. මොකද මේ සංකේ ඔන්න ගලක් උඩට ඇවිල්ලා පිමිනවා. පිමිනකොට ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාව වෙනවා. ආවට පස්සේ අවශ්‍ය රාජකාරී කටයුතු ගොවිතැන් කරන්න ඕනේ දේවල් වැව්වමුණු හදාගන්න ඕනේ ඒවා පවරනවා. දැන් ඔන්න ඒ පිරිස කියන්න ගත්ත මේ සංකේන් පාලනය කරන ප්‍රදේශය කියලා. අයර සක පිමිනවා. ඊට පස්සේ පිරිස ඇවිල්ලා අවශ්‍ය උපදෙස් ලබා ගන්නවා. ඒ විදිහට පාලනය වෙනවා. එහෙම බැවහැර වෙලා ඇවිල්ලා තමයි සංකේන් පාලනය කියන එක බැවහැර වෙලා ඇවිල්ලා මේ ප්‍රදේශයට කියවෙන්න ගත්තා සංකපාල කියලා.